आयुवान सुबह दशनक कालीन प्रवृत्ति वार्ता करने अंक एक समेत कालीन सत्य हरियत मुख्य नसियत उदासन पौत विकास याय में ममलक्षिका प्रणाम्तु प्रतिबंध सिरस्ताल गमन करे याकले कुलबड़ू मंदिरे जनपति के अवधाने एट आंडवे हितवतुंटे सप व्रते जनतावटे अपत्न है साजित किया ජනතාව කෝපයෙන් ඉන්නේ කෝප වුණු ජනතාව අතර පිපිරීමක් සිදු වෙනවා ඒක ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපායි හිටපු අගමැති රනිල් අනතුරු අඟවයි ප්‍රතිමෙන් දේශීය පුවත් කොළඹට හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලවි මණ්ඩලයේ මාතිවල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා ගම සමක පිළිසඳර වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී එම ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම අලවි මණ්ඩලය යලි ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස පසුගිය අගෝස්තු මාසයේදී කුළුබඩු අලවි මණ්ඩලය ස්ථාපිත කෙරුණා. 1972 වර්ෂයේ ස්ථාපිත කරන ලද මෙම ආයතනය ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේකණයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් වශයෙන් ගොවියට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපළ අවකාශය සකසා දීම වෙළඳපළ පරිශ්‍රණ සම්බන්ධීකරණය නියාමනීය පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රසකට විධිමත් පිළියම් ලබා දීමට රජය මෙමගින් අපේක්ෂා කරනවා කුළුබඩු අලවේ මණ්ඩලය මාස 4ක කෙටි කාලයක් තුල බතරමුල්ල මාදිවෙල නුගේගොඩ පඹහින්න රත්නපුර කලවාන කිරියැල්ල කොටාමුල්ල සහ පල්ලිබැද්ද යන නගරවල ශාඛා 10ක් පිහිටුවා තිබෙනවා. එහි 11 වන ශාඛාව ලබන 31 වනදා සෙවනගල නගරයේදී විවෘත වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අනිකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පස්වන ගුණානුස්මරණයට එක් වෙමින්. රත්නසිරි වික්‍රමනායකලා एक के निक निवे मेरा टकराद एवं निचारित सीए के टवड़ा आवश्य अब इटर श्रीलंका ने जहाँ स्पष्ट विधिये के मेवा के चारित पुरी वंदव मासे के टे एक गुना सामरूप अगेन कताकरण नापे चारित तीनों ना स्वेच्छ चारित पाक्षे इतारम वैदेगत मिनिस्ट्रो में पाक्षे इतिहासे आंधु करण कोटे इतिहान ඒ නායකින්ගේ චරිත ලක්ෂණ ආදර්ශයට ගත යුතුයි. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා වගේ ශ්‍රේෂ්ඨ නායකයෝ මොනතරම් ජාතියට වාසනාවක්ද? රටට වාසනාවක්ද? ආශ්‍රය කරන්න ලැබීම අපි කාටත් වාසනාවක්. ඒ තරම් හිතවත්කමින්, ලිංගතුකමින්, මනුස්සකමින් කටයුතු කරන නායකයෝ වගේම සියලුම දෙනා එකහා සමානව ගැවසුණු පුද්ගලෙක් හැටියට එතුමාව හඳුන්වන්න. ආහාර සහ තෙල් ණයට ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කරන්න කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. රට බරපතල තත්ත්වයකට පත්ව ජනතාව දැඩි කෝපයකට පත්ව ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසනවා. එය පුපුරා ගියහොත් ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් දරුණු බලපෑමක් එල්ල වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඩොලර් හිඟය දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ බර ජනතාවට උහල්ලන්න බැරි තත්ත්වයකට අපි ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා, රැකියා නැති වෙනවා, මැදපන්තිය පිරිහෙනවා, ගොවීන් අතරමං වෙලා තියෙනවා. මේවට වහාම විසඳුම් උවමනයි. COVID-19 වසංගතයේ තිබුණත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්වලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබා ගන්න නැත්නම් ඊට පිළිගත විකල්පයක් ඉදිරිපත් කරන්න. මේ දෙකම සිදු වෙලා නැහැ. අද මේ රටේ ජනතාව කෝපයෙන් සිටින්නේ. මීට අමතරව දැන් තවත් ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒක තමයි මේ රටේ ඇතිවෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම ඇත්ත වශයෙන්ම සිංහල අවුරුදු කාලේ වෙන විට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. බොහෝ ප්‍රදේශ වලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60% ප්‍රමාණය කියලා. මේම තත්වයක් ඇති වුණොත් අපිට මුහුණ දෙන්න
ඇමතිවරයන්ට තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිලීමක් ඇති වෙයි. ඒ පිපිලීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපාන. එහෙනම් මේක වළක්වා ගන්නට උවමනයි රට දියුණු කරන්න නම්. දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුල් වෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩය ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නැහැ. නමුත් తాවකාලික සහනයක් ගන්නට හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා. समगी जन बलवेग रजाकुल दूषित इंट किसंधु इडाक लबादेनी नति बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा ए लुनुगम वेहर प्रदेशे दी जनताव दनुवत्किरी में वैडस्टानकट एक्वेमिन अद आंडुए समहरु कियनवा रटे जनतावट कैपकिरीम करंड कियन समहरु कियनवा आंडुए जनतावट टिकक कन्नलु तवत आंडुए समहरु कियनवा एक वेलक अडुकरल कन्न तव टिक कालयक यनकोट आंडुए आय कियाई कन्ने नतु इंडेई कियन මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා තමන් වටා හිටපු මංකොල්ලකාරයෝ ටික දූෂිතයෝ ටික හොරු ටික ඔක්කොම සැපගත්තා ආණ්ඩුවේ සමීපතින්ට ඕනතරම් සැප තියෙනවා රටේ ජනතාවට ඇපත් නැහැ ඉහළ යන ඉන්දන මිල සහ බඩු මිල ඇතුළු වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳව ඇසුණු කතා දැන් මිනිසුන්ට කොලිමේ ඉන්න වෙලා තියෙනවා භූමි තිල් ටික ගන්න. හැබැයි සමහර නිලධාරී ඉරිකඩ යන්න ඇවිදිනකොට වාහන කීපයක් යනවා පළවෙනි ගියර එකේ ඉරිකඩ යන්න ඇවිදින්න ස්පීඩ් එක තත්ත්වය දිනෙන් දිනම බැරෑරුම් වෙනවයි කියන එක දැනෙන්නේ නැත්තම් යන ගමන් පාරයිනේ තියෙන පෙට්ටි කඩේකින් කෑම පැකට් එකක් අරන් ගෙදර ගිහිල්ලා හරි කාලා බලන්න කියලා මං ඉල්ලනවා මේ තීන්දු ගන්න උදවිය කියලා. ආද ගොයිපල් වල වල වම්බටු හොරකම් කරනවා, තක්කාලි හොරකම් කරනවා, මිරිස් හොරකම් කරනවා. තව දවස් යනකොට තමන් කන බත් මුට්ටිය පරිස්සම් කරගන්න වෙනවා. මොකද ආද හාල් කිලෝ එක රුපියල් 240යි 250 මිනිසුන්ට කන්න බොන්න විදියක් නැහැ. රටේ ජනතාවට දැන් සිද්ධ වෙලා තියෙන්නේ බන්දුල ගුණවර්ධනගේ භාෂාවෙන් කියනවා බොක්ක පිටකොන්දට ඇලිලා තියෙන්නේ. ඩොට්ට පැනලා තියෙන්නේ බඩ බැල ටික කන බොන හැම බිබික්කමකට ආණ්ඩුවට බදු ගහන්න වෙලා තියෙන මොකක්වත් නෙමෙයි ආණ්ඩුව තිවිච්ච සම්පත් වික ආණ්ඩුවට ආදායමක් නැ මිනිසුන්ගේ බත් පිඟානෙන් භාගයක් අරගෙන පාලකයෝ කනවා ඒක තමයි මේ රටේ ශාපය මේ ආණ්ඩුවට තියෙන එකම සූත්‍රේ තූරා ගන්න සූත්‍රේ විතරයි මිනිසුන්ට සහන දෙන සූත්‍රයක් මේ ආණ්ඩුවේ කිසිම නායකයෙක් ළඟ නැ මිනිසුන්ට එදා වේල කන්න බැරුව පාන් කියා ගන්න බැරි තැනකට පත් වෙලා මිනිසු අමාරු වැටලා ඉන්න වෙලාවේ දැන් මතක් වෙලා තියෙන බන්දුල ගුණාන්තර මාතර වම්බටුවවන්න ආණ්ඩුවක් වෙනුවට හොඳටම අනාගත අච්චාරුවක් තමයි දැන් දකින්න තිබෙන්නේ. එක රටක් එක නීතියක් කෙසේ වෙතත් එක රටක් එක කෑම වේලක් කියන තැනට පරිවර්තනය වෙච්ච හැටි සිස්ටම් චේන්ජ් වෙච්ච හැටි දකින්න තිබෙනවා. ජනාධිපතිතුමාට ඒ වගේම රජයට මතක් කර දෙනවා මේක තමයි සුදුසුම වෙලාව ගම සමග පිරිසඳරක් පවත්වන්න. පහුගිය අවුරුදු 5 කිසිම වසංගතයක් යුද්ධයක් කිසි දෙයක් නැතුව ආර්ථිකය වලපල්ලට ගෙනිච්ච ඔය කණ්ඩායමනේ. ඉතින් ජනතාව නැවතත් බලාපොරොත්තු වෙයිද මේ වගේ කණ්ඩායමකට දීලා තියෙන තත්ත්වය ගොඩේන්න නැමේ මේ තියෙන තත්ත්වය ගබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත් වේ. පුළුවන් නම් පාර්ලිමේන්තුවේ රාසිගත ඡන්දයක් තියන්න කියලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපි අභියෝග කරනවා තමන්ගේ ප්‍රතිපත්ති හරිද වැරදිද කියලා. රට ඇතුලේ ජනමත විචාරණයකට යන්න කියලා අපි ජනාධිපතිතුමාට කියනවා. ලංකාවේ ඉඩම් කට්ටි 50 ප්‍රධාන කොළඹ මර්මස්ථාන ඇතුළු අනිත් දිස්ත්‍රික්ක 9ක ඉඩම් කට්ටි 50ක් විදේශිකයන් විකුණන්න යනවා. මේ තත්ත්වය තුළ අපේ රට කොතනින් කෙලවර වේද කියන්න බෑ. අපි අන්තිමට බංග්ලාදේශුන් ණය අරන් උගන්ඩාවෙන් ඉතියෝපියාවෙන් උත් ණය ගන්න රටක් බවට පත් වේ ඉදිරියේ. අමාත්‍යංශ ලේකම්වරු සංස්ථා සභාපති බෞතරයක් අසාර්ථකයි. එතකොට මම තමයි හොඳටම කළේ අනිත් අය ඔක්කොම නරකටම කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ආණ්ඩුව මැලි කරනවා. දැන් චීනට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා කොච්චර සල්ලි ඉල්ලුවද? ආණ්ඩුව බලන්නේ ඒ ගන්න ණය මුදලෙමුත් කොමිස් මුදලක් ගන්න. ආණ්ඩුව Tamanට හරි හම්බ කරගන්න මේ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කරන්නේ. රැවටෙන්න එපා. වෛරෙන් ජීවත් වෙන්න එපා. UMP ප්‍රේමදාසලා මේ දිසානායකලා ඔක්කොම එක කල්ලියක්. ඕගොල්ලන්ගේ ඡන්ද විතරයි අරන් යන්න. අපි ඡන්ද ගන්නෙ නැතුව ඕගොල්ලන්ට වැඩ කර. මේ ජනතාවට කියන්නේ අහු වෙන්න එපා. ලංකාවේ ජනතාවට කියලා දෙන්නේ ඩොලර් හිඟයක් තියෙනවා. වේල් තුනම කන්න එපා. එක වේලක් කන්න. පෙට්‍රල් ඩීසල් වල මිල වැඩි කරනවා. වාහන වල යන්න එපා. පයින් යන්න. එහෙම කියන ගමන් නායක කියෝ මේ විදිහට හැසිරෙන එක සුදුසුදු කියන එක රටේ ජනතාව තීරණය කළ යුතු තියෙනවා. තවමත් රට පුරා විශාල ගෑස් හිඟයක් පවතිනවා. පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි ගෑස් සිලින්ඩර් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. මේ දිනවල රටපුරා ප්‍රදේශ කිහිපයකම ගෑස් හිඟයක් පවතිනවා. නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර සීමිත සංඛ්‍යාවක් වෙළඳපළට නිකුත් කිරීම හේතුවෙනුයි මෙම තත්ත්වය හටගෙන ඇත්තේ. ප්‍රදේශ කිහිපයකම ගෑස් අලවිසල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.
මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ගෑස් සිලින්ඩරයක් ගෙනීම සඳහා නිවසින් පිටව ගියේ මේ ආකාරයෙන්. අද කොහොම හරි ගෑස් එකක් හොයා ගන්න වෙනවා. ඒක හොයාගත්තේ නැත්නම් අද නෝනගේ ගෑස් එක තමයි බලා ගන්න වෙන්නේ. දැන් ගෑස් එක ගෙනාවට පස්සේ ගෑස් තිබ්බොතින් කලාතුරකින් හරි ඊට පස්සෙත් බයෙන්නේ අපිට ඉන්න වෙන්නේ. ඕක කොයි වෙලාවෙ පිපිරෙයිද දන්නෙත් නැහැ. මේ මං දැන් පුදුම කරුමි. प्रदेश गैस आश्रित पिपिरीम सह गैस कांदुवीम पिले पंदव वार्ता उना කුකුළු ගොවිපලක ගෑස් නලයක් පුපුරා යාමෙන් කුකුළු පැටවුන් මිය යාමේ සිදුවීමක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගෑස් පිපිරීමත් සමග ගින්න ඇති වූ ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. නව ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාට ලබා දීම අනිවාර්ය බවට අධිකරණයද නියෝග කර තිබෙනවා. නමුත් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් සිදුවන මෙවැනි පසුබිමක සංවිතිය වෙනස් කළ ගබඩා කර තිබූ පරණ ගෑස් සිලින්ඩර අලපිකරන කූට ජාවාරම්කරුවන් තවමත් සිටින බව මෙවැනි සිදුවීම් වලින් මැනවින් පැහැදිලි වෙනවා. භූමි තෙල් ලබා ගැනීමට පාරිභෝගිකයින් විශාල පිරිසක් දිගු පෝලිම් වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. රටත් ඉවරයි අපිත් ඉවරයි බඩගිනි තමයි ඉන්නේ වෙන පේනවනේ අරයා කියන දැන් මිරිත් ගහක වන්න කියලා මල් පෝච්චි එක ඕද දැන් සෙපයි නේද දැන් සෙප වැඩි වෙලා තියෙන්නේ මිනිසුන් පොහොර අර්බුදයට තාමත් නිසි විසඳුම් ලැබිලා නැහැ. බැතිරිගිරිය දියසින්පුර ගොවීන්ට කාබනික පොහොර කියලා ලැබිච්ච පොහොරවල රබර් කෑලි තිබිලා. පොහොර අර්බුදේ නිසා විවගාවෙන් ඈත් වෙලා කරපු ගොඩ බෝග වගාවටත් අලින්ගෙන් හානි සිදු වෙලා. මේ පොහොර ඇත්ත කතාව. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරින් පමණක් වගා කරන්න රජයේගත් වැඩි තීන්දුවේ තරම දැන් කාට කාටත් තේරුම් ගිහින් මේ නිසා රසායනික පොහොර තහනම් ගැසට් රිවසුණා. ගැසට් රිවසුණත් රසායනික පොහොර ගෙන්වන්නේ පෞද්ගලික සමාගම්. දැන් රටේ හැම දෙයකටම මාෆියාවක් වුණ තැන පොහොරත් මාෆියාවක් බවට පත් වෙලා නිකන් පොහොර ලැබෙනව වෙනුවට දැන් ගොවියට පොහොර පවා සල්ලි දීලා ගන්න සිද්ධ වෙලා. අස්ප ගණන් වලට විකිනෙන පොහොරවල මිල ඇහුවම දැන් ගොවියට හීන් දාඩිය දානවා. රසායනික පොහොර අර්බුදයෙන් තේවගාවට බලපෑමෙල්ල වුණා. පෙබරවාරි මාසයේ වන විට පොහොර අර්බුදය විසඳනවා කියලා පැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. සහනදායී ක්‍රමවේදයකට පොහොර දෙනවා කියලයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. බලංගොඩ නෙල්ලිවල අලකොලෑල්ල ප්‍රදේශයේ ගොවීන් පොහොර නැතුව පීඩාවට පත් වෙලා මේ ජරා පොහොරක් දාලා මේක දැන් මාසේ කමාරක් වෙනවා මේක පාස් කරන්න වෙන්නේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දියසෙන්පුර ගොවින්ට කාබනික පොහොර කියලා ලැබිලා තියෙන්නේ ගල් රබර් කෑලි දාපු පොහොර. මේ බලන මහත්තයා මේකේ තියෙන තනිකර කබොක් කැටරික මේ කබොක් කෑලි තියෙන්නේ. පහුගිය ආණ්ඩුවල තිබ්බේ ගොයියන්ට මැහිතෙල් බොන්න. දැන් ගොයියන්ට මැහිතෙල් නෙවෙයි වාහනවලට පැනලා මැරෙන්න දැන් මහත්තයා අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි මැහිතෙල් ගන්නවත් වත්කමක් නැහැනේ මහත්තයා. වතුරට දිය වෙන්නේත් නැහැනේ. ඕ මේ වෙලිගල් පාර කරලා විතරයි තියෙන්නේ මේකේ. කුසිකරයන් මිදලා ඔය පෙන්නේ නැහැ නේ අපි කුසිකරේ එයි උපදේශ කරලා තින්නේ. ඔබ තුමාට බලුවන් නම් දියසඹුරට ඇවිල්ලා බලන්න වෙල්යායවල් අසරණ වෙලා තියෙන්නේ. අපි ඊට වැඩි අසරණ වෙලා. පොහොර අර්බුදේ නිසා අරලගම්විල පිඹුරත්ෑව මුල්ගල් ගම්මානේ ගොවීන් කුඹුරු ගොවිතැනින් ඈත් වෙලා ගොඩබෝග වගාවට යොමු වුණා. කොරේ පිටට මරේ කියලා කීයක් හරි හම්බ කරගන්න හිටවපු මඤ්ඤොක්කා වගාවටත් අලින්ගෙන් හානි සිදු වෙලා. වැවේින් නලි සම්පූර්ණම ගමේ ඉන්නේ මේවා කිසිම තේරුමක් නැහැ. ගොවි සමිතියෙන් අපරාධේ මේ මුදල් මේ වේදන් කළා නම් මේ කාණු කපලා නම් හරි ගැසුවා. ඒකෙන් දැන් ප්‍රයෝජනෙකුත් නැහැ. දැන් වැටෙන් වැඩකුත් නැහැ. රජයේ පොහොර අර්බුදයට කඩිනමින් විසඳුම් දුන්නොත් අප්‍රේල් මාසයේ වෙන විට රට ආහාර අර්බුදයට හසු නොවි අස්වැන්න ලබා ගන්න අවස්ථාව තියෙනවා කියලා සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා. අගාව අපසරියත් එක්ක අපිට තීරණය කරන්න බෑ මේ රටේ ආහාර අර්බුදයක් එන්නේ නැහැ කියලා. අපි කියන්නේ මේ පොහොර අර්බුදයයි වර්ෂාව නිසා ඇතිවෙච්ච වගාවන් වලට ඇතිවෙච්ච විවගාවට ඇතිවෙච්ච හානි නිසා අස්වැන්න 160ක් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. උඩරට එළවලු වගාව මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා. 170ක් අඩු වෙලා තියෙනවා උඩරට එළවලු ගොවියා එළවලු වගා කරන ප්‍රමාණය. අතිරේක ආහාර භෝග වගා. වත්තන් වේවා, තල වේවා, බඩිරිඟු වේවා. අද වෙනකොට වගා කරන භූමි ප්‍රමාණය 130කට වඩා වැඩි ප්‍රමාණයක් භූමියෙන් ගොවියා ඈත් වෙලා තියෙන වගා. යෝසුලුව නිශ්චිත වෙත්ත විදියට ගොවියත් එක මේ වැඩේ පටන් ගත්තොත් ඒක වැඩේ මාස 6ක් ඇතුළත ගොඩ දාන්න පුළුවන්.
උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.